විවිධත්වය අතිනේ ඔයාලා සිළුම් දෙනාම ආයිබන් කියලා පිළිගන්නවා SL Tech Show එකෙන් ගෙන තවත් එක් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Google ආයතන විසින් ඔයාලට ලබා දීලා තියෙන තවත් එක පහසුකමක් ගැන එපිසෝඩ් නම්බර් 6 වලින් මම අද කතා කරන්න යන්නේ. ඉතින් එපිසෝඩ් නම්බර් 5 වලින් මම ඔයාලට කතා කරලා තියෙනවා පැහැදිලි වීඩියෝ කෝල් එකක්, ඔඩියෝ කෝල් එකක් ලබා ගන්න කොහොමද අඩු ඩේටා ස්ට්‍රෙන්ත් එකක් යටතේ කියලා. ඉතින් ඒකත් Google ආයතන විසින් ඔයාලට ලබා දීලා තියෙන සුපිරිම සුපිරි ඇප් එකක්. ඉතින් මේ වීඩියෝ එක බලලා නැත්නම් ඔයාලට පාද ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ලින්ක් එක. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට මේ වීඩියෝ එක බැලීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් ඔයාලට මේ දැන් උඩින් පෙන්වන කාඩ් එකකින් ගිහිල්ලා ඔයාලට මේ වීඩියෝ එක නැරඹීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒක ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පාද තියෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න බෑ YouTube channel එක. එතකොට තමයි මේ වගේ video එකක් දාපු ගම ඔයාගේ ළඟටම ගෙන්නා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. ඉතින් අර video එක ගැන කතා කරනවා නම් ඉතින් Google ආයතනය විසින් ඔයාලට Gmail account එකක් create කරපුවාම ලබා දීලා තියෙන පහසුකම් පිළිබඳ මම episode number 1 වල ඉඳන් මේ දක්වා කරලා තිනවා. ඉතින් ඔයාලට මේ video ටික නැරඹීම හැකියාවක් තියෙනවා. පාත description එකේ මම දාලා තිනවා මේ video වල link එක. ඉතින් ඒ link වලින් ගිහිල්ලා ඔයාලට මේ video නැරඹීම හැකියාවක් තියෙනවා. ඉතින් Google ආයතනය විසින් Gmail account එකක් create කරපුවාම Google ආයතනය විසින් ඔයාලට ලබා දීලා තියෙන පහසුකම් යටතේ එන තවත් එක පහසුකමක් තමයි මේ Google Hangout කියන්නේ. ඉතින් Google Hangout ගැන කතා කරනකොට ඔයාලට වීඩියෝ, ඔඩියෝ, ඒ වගේම ෂෝට් වීඩියෝස්, ඊට පස්සේ ස්ටිකර්ස්, ෆොටෝස්, ලින්ක්, ඒ වගේ ඕනම දෙයක් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගැනීමේ හැකියාවක් තියෙනවා. 2021 අලුත් අප්ඩේට් එකත් එක්ක ඔයාලට ලබා දීලා තියෙනවා තවත් පහසුකමක් මේ Hangout හරහා ඔයාගේ යාළුවොත් එක්ක සංවාදයක් පවත්වනවා නම්. ඒ කියන්නේ දැන් අද කොරෝනා වසංගතයත් සමගම රටේ පවතින තත්ත්වයක් එක්ක ටියුෂන් ක්ලාස් කරන්නේ නැහැ. ටියුෂන් ක්ලාස් කරන ගුරුවරු කරන්නේ Zoom app එක නැත්නම් Telegram මේ වගේ app එකක් භාවිතා කරලා තමුන්ගේ ඉන්න ශිෂ්‍යවත් එක්ක ඔන්ලයින් ක්ලාස් තමයි පවත්වන්නේ. ඉතින් ඒ වගේ ක්ලාස් පවත්වනවා නම් ඒ යාළුවෝ යාළුවෝ අතරේ ඔයාලට මේ link එක ෂෙයා කරලා මේ Hangout හරහා ඔයාගේ යාළුවෝ සම්බන්ධ කරගෙන ඉගෙනීමේ කටයුතු කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ පහසුකමත් මේ 2021 අලුත්ම අප්ඩේට් එකත් එක්ක Hangout වලට ලබා දීලා තියෙනවා. ඉතින් අලුතෙන් ඔයාලට වීඩියෝ, ඔඩියෝ කෝල් ගන්න ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නැහැ. මොකද අලුතෙන් හම්බ වෙන ෆෝන් නැත්නම් අලුතෙන් ගන්න ඔයා ෆෝන් වල ඒ ආයතන විසින්ම Google ආයතන විසින් ලබා දෙන සියලුම ඔප්ෂන් ටික වෙනමම සෙටප් කරලා නැත්නම් වෙනමම ලිස්ට් කරලා ඔයාලට ඒ ෆෝන් වලට ලබා දීලා තියෙනවා. ඉතින් කාගේ හරි ෆෝන් එකේ ඒ දේවල් නැත්නම් ඔයාලට ඒ දේවල් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක නැරඹීමේ ඉතින් මම වීඩියෝ එකට යන්න මතෙන් ඔයාලට මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පාද තියෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න අපේ YouTube channel එක. ඊට පස්සේ එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා notification enable කරලා තියාගන්න. එතකොට තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්නා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. ඉතින් එහෙනම් වැඩි කතාවකට යන්න නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් වීඩියෝ ඔඩියෝ කෝල් එක ලබා ගන්න කලින් ඔයා ඔයාගේ ෆෝන් එකේ තියෙන කන්ටැක්ට් ලිස්ට් එකට යන්න ඕනේ. නැත්නම් ඔයාගේ Hangout තියෙන යාළුවෙක් ඔයාට සම්බන්ධ කර ගන්න වෙනවා මේ කන්වර්සේෂන් එකට. ඉතින් ඔයාලට පේනවා මේ යට ධන සලකුණක් තියෙනවා. ඒ ධන සලකුණ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මගේ ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකට මෙන්න මේ ආකාරයට යනවා. ඉතින් ඔයාට ඔයාගේ ඔයා තෝරගන්න යාළුවාව මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. මම මේ උඩින්ම තියෙන නම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ ඒ යාළුවාගේ කන්වර්සේෂන් එක ඇතුළට තමයි මෙන්න මේ විදිහට ගිහිල්ලා ඕපන් වෙනවා. ඉතින් ඔයාලට පෙන්වනවා මේ උඩ වීඩියෝ අයිකන් එකක් පෙන්වනවා. මේ වීඩියෝ අයිකන් එක එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මුලින් මම ඔයාලට කිව්වා ඔයාලගේ පන්ති පවත්වනකොට ඔයාලට මීටින් එකක් නැත්නම් ඔන්ලයින් සංවාද පවත්වනකොට ඒ දේවල් Zoom වගේ ඇප් එකක් පාවිච්චි කරන්න වෙනවා කියලා. නමුත් ඒ පහසුකම මේ Hangout හරහා ලබා දීලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට මේ උඩින්ම බලා ගන්න පුළුවන් share a meeting video call link කියලා දීලා ඉස්සරහින් දාලා තියෙනවා new කියලා. ඉතින් මේ පහසුකම ලබා දීලා තියෙන්නේ අලුතෙන් 2021 update එකට මේ Hangout වලට ලබා දීලා තියෙන පහසුකම් මේක. ඉතින් ඔයාලට මෙතනින් මෙහෙම එකපාරක් ටච් කරලා ඔයාට ඔයාගේ online meeting එක පවත්වන්න ඔයා තෝරගන්න යාළුවන්ට ඔයාගේ මේ link එක මෙතනින් මෙන්න මේ ආකාරයට share කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ යාළුවාට මෙන්න මෙතනින් සෙන්ඩ් කරන්න පුළුවන් ඔයාගේ link එක. ඔයාගේ යාළුවාට video call එකක් ගන්න නම් ඔයාට මේ උඩ තියෙන video icon එකට තවපාරක් යන්න වෙනවා. ගියාට පස්සේ ඔයාට දෙවෙනියට පෙන්නන call ප්‍රසාද් with video කියලා තියෙනවා. ඉතින් මගේ ප්‍රසාද් කියන මේ යාළුවාට video call එකක් ගන්නවා නම් එතනින් යන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා call ප්‍රසාද් with audio only කියලා තියෙනවා. ඉතින් video call එකක් ගන්නද audio call එකක් විතරක් ගන්නවා නම් නිකන් voice call එකක් විතරක් ඔයා ගන්නවා නම් ඔයාට පුළුවන් මේ තුන්වෙනියට තියෙන එක එකපාරක් ටච් කරන්න. ඉතින් මේ විදිහට සුපුරුදු පරිදි මේ විදිහට ඒ කියන්නේ ඔයා
ඕන තරම් ඊමෝ වයිබර් වට්ස්ඇප් වගේ ඇප්ලිකේෂන් වල පාවිච්චි කරලා ඇති ඒ දේවල් වලින් කෝල් ගන්න විදිහම තමයි මේ හැංගවුට් හරහත් ඔයාලට කෝල් වීඩියෝ ලබා ගන්න තියෙන්නේ. ඉතින් යටින් ඔයාලට පෙන්නලා තියෙන මිනිස්සෙගේ රූපයක් දෙනවා. එතනින් ඔයාලට ඔයා කැමති ස්ටිකර් එකක් බෙන්න මේ විදිහට යවන්න පුළුවන් ඔයාගේ යාළුවාට. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ෆොටෝ එක අයිකන් එකක්. එතනින් ගිහිල්ලා ඔයාලට ගැලරියේ තියෙන ඕනම ෆොටෝ එකක් ඔයාගේ මේ හැංගවුට් වලට දාලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා කැමරාවක අයිකන් එකක්. එතනට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් එවලෙම ගන්න ෆොටෝ එකක් කැප්චර් කරලා ඔයාගේ යාළුවෙකුට යවන්න. ඊට පස්සේ හතරවෙනියට තියෙනවා වීඩියෝ අයිකන් එකක්. මේ වීඩියෝ අයිකන් එකට ගිහිල්ලා ඔයාට ඔයාගේ යාළුවන්ට ෂෝට් වීඩියෝ, ඒ කියන්නේ වීඩියෝ ක්ලිප් එකක් වගේ දෙයක් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ පස්වෙනියට තියෙනවා ඒත් මිනිස්සෙගේ රූපයක් වගේ එකක්. ඉතින් එතනිනුත් තියෙන්නේ මේ හැංගවුට් වලට ලබා දීලා තියෙන ස්ටිකර්ස් වගේක්. ඉතින් මේ ස්ටිකර්ස් ටික ඔයා කැමති එකක් ඔයාට මෙන්න මේ විදිහට තෝරලා ඔයාගේ යාළුවෙකුට යවන්න පුළුවන්. ඉතින් වයිබර් වට්ස්ඇප් රිමූවල් නම් ඉතින් තෝරාගත්ත ස්ටිකර්ස් කීපයක් තියෙනවා. ඉතින් මේ හැංගවුට් වල ඔයාට ඕන තරම් මේ ස්ටිකර්ස් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඉස්සරහට ඉස්සරහට ගියපුවම මේ ඕනම එකක් ඔයාගේ යාළුවෙකුට තෝරලා මෙන්න මේ විදිහට යැවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වයිබර් වල නම් අපි අමුතුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ස්ටිකර් වෙනත් එකක් යාළුවෙකුට යවනවා නම්. ඉතින් මේකේ එහෙම නැහැ. ඉතින් ඔයාට ඒ පහසුකම් මේකේම ලබා දීලා තියෙනවා. ස්ටිකර්ස් ඕන තරම් මේ පාතින් ඔයාලට පෙන්නනවා. මේ ස්ටිකර්ස් ගොඩක් තියෙනවා. ඒ විදිහට යාළුවන්ට ස්ටිකර්ස් යවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට හැංගවුට් හරහා ඔයාලට ලබා දීලා තියෙන මේ විශේෂ පහසුකම් අත්විඳින්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් මේ හැංගවුට් ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. වයිබර්, වට්ස්ඇප්, ඊමෝ ඒ වගේ සෝෂල් මීඩියා වලට, මැසෙන්ජර් ඒ වගේ සෝෂල් මීඩියා හරහා තමයි තමුන්ගේ දෛනිකව ඒ සංවාදවල, ඒ කියන්නේ දෛනිකව කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඔයාලගේ ජීවිතයට මේ හැංගවුට් කියන එකත් එකතු කරගන්න පණිවිඩය දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ නැති නිසා, ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න, ඔයාගේ නොදන්න කියන යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පාදතින් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දායි කියලා මම හිතනවා. ඒත් එක්කම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක්නම් පාදතින් රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න අපේ YouTube channel එක. ඉතින් episode number 6 වලින් මම හිතනවා ඔයාලට වැදගත් දෙයක් ලබා දෙන්න ඇති කියලා. episode number 7 වලින් නැවත හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.